අයිබෝන් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අප්‍රේල් මාසේ 30 වෙනිදා සිකුරාද දවස. අප්‍රේල් මාසයේ අවසානය සටහන් කරනවා. ඒ වගේම තවත් සති අන්තයක් එළඹෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ සති අන්තයේ ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරයි කියලා. මොකද පහුගිය කාල වකවානුවේ ප්‍රතිඵල දැන් මේ වෙනකොට අපේ රට තුලත් වර්ධනය වෙමින් පවතිනවා සහ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගත තත්ත්වය අපේ රට තුලත් ඉදිරි සති හතර තුල ඉතාම ඉහළ තත්ත්වයකට එහෙම නැත්නම් දරුණු තත්ත්වයකට වර්ධනය විය හැකි බව. ඉතින් මේ දේශීය අපේ මාධ්‍ය වාර්තා ගත්තත් එහෙම නැත්නම් විදේශීය මාධ්‍ය වාර්තා ගත්තත් ලෝකයේ තුලම ප්‍රබලම මාතෘකාව මේ වෙනකොට කොරෝනා වසංගතය. එය පාලනය කරන්නේ කොහොමද කියන කාරණය සහ මේ වෙනකොට ඒ පිළිබඳව අපි කතා බහට ලක් කරනවා. ඉතින් අද දවසේදීත් අපි සීබසින් උත්සාහ කරනවා මේ ලෝකයේ තත්ත්වය පිළිබඳව විවිධ තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්නට ප්‍රවීණ මාධ්‍යවේදී පිටිස්විත විචාරක ප්‍රසාද් තුටංගුවට අද දවසේදී එකතු වෙනවා මේ තොරතුරු විශ්ලේෂණාත්මකව ඔබට කියන්නට. අයිබෝන්. අයිබෝන්. හොඳයි, අපි මුල්ම අවධානය අද යොමු කරන්නේ ඉන්දියාව දෙසට. ඉන්දියාව දෙසට තමයි කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ. හත්වන දිනටත් අඛණ්ඩව දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 103 ඉක්මවමින් වාර්තා වෙනවා. ඒ වගේම දෛනික මරණ සංඛ්‍යාව 3000 මට්ටමේ පවතින්නේ. ඉතින් දැන් මේ වෙනකොට මේ පවතින තත්ත්වයන් තුළ ඉන්දියාවේ පරිස්සම ගැන ඔබ මං හිතන්නේ මාධ්‍ය වාර්තා දකිනව ඇති තොරතුරු. ඒත් එක්කම ලෝකයේ බොහෝ රටවල් ඉන්දියාවට සහාය පළ කිරීමට එකතු වී සිටිනවා. ඔව් සුමිත, දැන් ඉන්දියාවේ තියෙන මේ තත්ත්වය පිළිබඳව ඉන්දියාවේ වර්තමාන කොරෝනා වෛරස් ආසාදනය සමග ඇතිවිලා තියෙන ප්‍රවණතා පිළිබඳව කෙටි හැඳින්වීමක් කළේ. අතර වාරයේදීම අපිට මේ ඉන්දියාවේ දැනට අර්බුදකාරී විදිහට මතුවෙලා තියෙන මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියා රජයේ කාර්යභාරය මේ වෙනකොට ලොකු වාද විවාද තියෙනවා රට තුළ. නරේන්ද්‍ර මෝදි රජය කොතරම් නිවැරදිව මීට මුහුණ දුන්නාද කියලා. දැන් මේ ගැන මං හිතන්නේ අපි දැක්කා ඉන්දියා මාධ්‍ය තුල විශාල සංවාද පවතිනවා. ඒ වගේම ජනතාව චෝදනා කරනවා. ඉතින් දැන් අපිට වාර්තා වෙනවා මේ සිද්ධිය පිළිබඳව ප්‍රථම වරට ඉන්දියා රජය සහ පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රතිචාර දක්වලා තිබෙනවා. දැන් මේ ගැන මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේ ඉන්දියා පාලක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නරේන්ද්‍ර තනේජා ප්‍රකාශයක් කරලා තිනවා. ඔහු මෙහෙම දෙයක් කියනවා. ඒක ඇත්තටම මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ගැබ් වෙලා තියෙන්නේ නරේන්ද්‍ර මෝදි රජය වර්තමානයේ මේ පවතින අර්බුදයේ වකින් බාර ගන්නවා කියන කාරණේ. We are in power, we are the government in India, so of course responsibility is first and foremost ours, good or bad. හොඳ හෝ නරක වේවා මේ අර්බුදයේ සම්පූර්ණ වකින් පැවරෙන්නේ නරේන්ද්‍ර මෝදි රජයට කියන එක භාරතීය ජනතා පක්ෂ මේ ප්‍රකාශක නරේන්ද්‍ර තනේජා ප්‍රකාශ කරනවා. මේක ප්‍රථම ප්‍රකාශය. කියන්නේ මේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් ඍජුව ඉන්දියා රජය දක්වපු දේශපාලනිකව දක්ව ප්‍රතිචාරය මේක. එතකොට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමකුත් භාරතීය ජනතා පක්ෂ ප්‍රකාශකයා සඳහන් කරනවා. ඒ අනුව ඔහු පෙන්වා දෙනවා පෙබරවාරි මාසය වෙනකොට ඉන්දියාව යම් කිසි ආකාරකින් මේක පාලනය කිරීමක් කළාද අපි කියන කතා කරලා තියෙනවානේ. කියන්නේ පහුගිය දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වෙනකොට මේ ආසාදිතයන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 10000ට අඩු මට්ටමට 11000 වගේ මට්ටමකට ගෙනල්ලා තිබුණා. ඒ මරණ සංඛ්‍යාව ඉතාමත් අඩුවක් පෙන්නුම් කළා. දැන් එවැනි තත්ත්වයක් යටතේ යම් කිසි ආකාරයකින් මේ චෝදනාවක් එල්ල වෙනවා ඉන්දියා රජය සහ ඉන්දියා ජනතාව වැරදි නිගමනයකට ගියා කියලා. මේ කොරෝනා වෛරස් මේ තර්ජනය කොරෝනා මේ උවදුර අවසන් කියලා, එහෙම නැත්නම් COVID-19 රෝග තර්ජනය ඉවරයි කියන තැනකට ආව කියලා. ඒ ගැන ඉන්දියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා ඉන්දියාව කොරෝනා පරදා ජයග්‍රාහී ලැබූ රටක් විදිහට මාර්තු මාසයේදී. ඒ වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. දැන් මේ භාරතීය ජනතා පක්ෂ ප්‍රකාශකයාගේ සඳහනෙනුත් පැහැදිලි වෙනවා යම් කිසි ආකාරයක වැරදි නිගමනයකට ඉන්දියාව යොමු වුණා කියන එක. මේ ඔහු සඳහන් කරනවා we knew in February that time scientists and doctors were more or less of the same
view. එකන්නේ දැන් මේ කොරෝනා වෛරසය ගැන විද්‍යාත්මක පැත්තෙනුත් ඉන්දිය රජයට ලැබිච්ච දැනුම් දීම, ඉන්දිය රජයට ලැබිච්ච අවවාදය සහ ඉන්දිය රජයට ලැබිච්ච උපදෙස් ගත්තත් ඒවා කියන්නේ විද්‍යාත්මක වෛද්‍යවරුන්ගෙන් සහ විද්‍යාඥයන්ගෙන් ලැබිච්ච උපදෙස්වල පවා මෙවැනි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් හෝ පුරෝකථනයක් තිබුණේ නැහැ කියන එක තමයි ඉන්දිය රජය පෙන්වා දෙන්නේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් මේ ප්‍රකාශයත් එක්ක ඉන්දියාව තුළ අපි දකිනවා යම් කිසි ආකාරයක ක්‍රමවේදයේ පසුබෑමක් තමයි මේ තත්ත්වය අපි දකින්න කියලා සිස්ටම් ෆේලියර් එකක් පැහැදිලිව දකින්න තියෙනවා. මොකද දැන් ඉන්දියාව වගේ රටක් අපි ගත්තොත් ඉන්දියාවේ දිළිඳුකම ඉහළ වුණාට ජනගහනය වැඩි වුණාට ඉන්දියාව කියන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදනය අතින් මුල් තැනක ඉන්න රටක්. ඒ වගේ වෛද්‍ය උපකරණ වෛද්‍ය පහසුකම් මේවා අතින් දැන් අපි ගත මේ කලා අපේ බොහෝ රටවල ජනතාව තමන්ගේ වෛද්‍ය පහසුකම් සඳහා යන්නේ ඉන්දියාවට. කියන්නේ තමන්ගේ රටවල කරන්න බැරි සත්කම් අමාරු කියන්නේ මේ වඩා තීරණාත්මක වෛද්‍ය කටයුතු සඳහා ඉන්දියාව තෝරගෙන තියෙනවා. එවැනි තත්ත්වයක් හරි තමයි ඉන්දියාව මේ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයට මුහුණ දෙන්නේ. දැන් ඒ අනුව පැහැදිලිව පේන තියෙනවා කාරණා දෙකක්. ಭಾರತೀಯ ජනතා පක්ෂ ප්‍රකාශකයාගේ නරේන්ද්‍ර තනිජාගේ ප්‍රකාශයත්, ඒ වගේම ඉන්දිය රජයේ වර්තමාන ස්ථාවරයත්, ඒ වගේම සිදුවෙලා තියෙන දේත් අපි මේ සියල්ල විශ්ලේෂණය කරලා බැලුවාම ඉන්දියාව කිසියම් වූ වැරදි පූර්ව නිගමනයකට එළඹිලා තියෙනවා කියන එක පැහැදිලි. මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර, මේ දැන් ඔවුන් සඳහන් කරන ආකාරයට වර්තමාන කොරෝනා සුනාමියට පෙර මේ සුනාමිය පිළිබඳ නිසි අනතුරු ඇඟවීමක් ඔවුන් සතුව තිබුණේ නැහැ. ඒ වගේම නිසි අවබෝධයක් ඔවුන් සතුව තිබුණේ නැහැ කියන කාරණේ ඉතාම පැහැදිලි. ඒ වගේම දැන් අපි දකිනවා දෛනිකව ඉන්දියාව තුළ පවතින තත්ත්වය සලකලා බැලුවහම තවත් අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. දැන් වෙච්ච දේ වුණා. දැන් ඉතාම මේ අර ලොකු ජනතාව මුහුණ දිලා තිනවා හිතා ගන්න බැරි තරම් දුෂ්කරතාවලට. ඔබ දකින්නවානේ දිනපතා ප්‍රවෘත්තිවල මිනිස්සු මහමග මේ යන ආකාරයේ වෛද්‍ය ආධාරණ ලැබෙන ආකාරය. ඒතර මේ தත්ත්වය බැලුවහම අපිට ඊළඟට පේන්න තියෙන කාරණය තමයි මීට මුහුණ දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ යම්කිසි ගැටලු තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මෙවැනි ක්‍රයිසිස් සිටුේෂන් එකක්, ඒ කියන්නේ ඉතාම බිහිසුණු අර්බුදකාරී තත්ත්වයක් ගත්තහම දැන් මේ යම්කිසි එක පියවරක් වරදින්න පුළුවන්. නමුත් ඊළඟ පියවරේ ඉඳලා මේ අය ශක්තිමත් විය යුතුයි. මේ අය කියන්නේ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුයි. එවැනි තත්ත්වයක් ඉන්දියාව තුළ පේන්නේ නැහැ. දැන් ඔක්සිජන් සැපීමේ ක්‍රියාවලිය අපි දැක්ක මොනතරම් මවුල් සහගත තැනකට ගියාද කියලා. දැන් ඇත්තටම ඉන්දිය රජයෙන් ජනතාව ඉල්ලීම් කරා මේකට මැදිහත් වෙන්න කියලා. නමුත් ඉන්දියාව මේ සඳහා ඇත්තටම ඔවුන් සතුව තියෙන ප්‍රබලතම යාන්ත්‍රණය යුද හමුදාව සහ සන්නද්ධාංශ යොදවල ඒ කාර්ය විධිමත් කරා නම් ඒ ජනතාව ඉල්ලපු ආකාරයට මුල් අවස්ථාවේදී යම්කිසි පාලනයක් කරගන්න තියෙනවා. මොකද අපි දැක්කා ඒ ආශ්‍රිතව ඔක්සිජන් සැපීමේ ඇත්තටම මුලදී වුණේ දැන් හිගවීමට පෙරාතුව වුනේ මේකට තියෙන මේ ඔක්සිජන් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙද්දී අර සාමාන්‍යයෙන් වෙළෙන්දු කරන වැඩේ තමයි ඉන්දියාව තුන උනේ ගොඩක් දුරට. ඒක ගැන අවධානය යොමුලා තියෙන. ඒ කියන්නේ ඔක්සිජන් මේ තියෙද්දි නැති බවක් පෙන්නුම් කරා. ඒ කියන්නේ ඔක්සිජන් ටැංකියක් රුපියල් 6000ක් වෙද්දී 50000ක් දීලා ගන්න ඔක්සිජන් ටැංකි තිබුණා. අන්න ඒ වගේ 6000ට ගන්න නැති ඔක්සිජන් ටැංකි 50000ට ගන්න තිබුණා. ඒ කියන්නේ මාධ්‍ය වාර්තා මේ ජනතාවගේ ප්‍රකාශ තියෙනවා. එතකොට දැන් එවැනි තත්ත්වයන් නිර්මාණය වෙද්දිම යම්කිසි මැදිහත් වීමක් ඉන්දියට, අපි දන්නවා ඉන්දියාවට ඉන්දියාවේ තියෙන ෆෙඩරල් ක්‍රමවේදය අනුව යම් යම් සීමාවන් තියෙනවා මධ්‍යම රාජ්‍යයට ක්‍රියාත්මක වීමේදී. නමුත් අර්බුදකාරී තත්ත්වයකදී, හදිසි තත්ත්වයකදී, හදිසි රෙගුලාසි යටතේ රජයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එම යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ දැඩි පමාවකුත් අපි දකිනවා. ඉන්දියාව මෙවැනි තත්ත්වයකට ඇදවැටීමට එයත් එක හේතුවක් විදිහට සැලකෙනවා. ඒ වගේම අපි දකිනවා දැන් රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීම ඊයේ දිනේ වෙනකොට රෝහල් වල විවිධ කියන්නේ එක එක රෝහලෙන් රෝහලට ඒ රෝහල් කාර්ය මණ්ඩලයට තීරණ ගන්න සිද්ධ වෙලා තියෙනවා කොහොමද මේ තම තමන් ක්‍රියාත්මක විය යුත්තේ කියලා. කියන්නේ පැහැදිලි කියන්නේ මේ රෝහල් වලට සහ ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලයට පව මඟ පෙන්වීමක් තිබෙන තත්ත්වයක් අපිට දකින්න නැහැ. මොකද ඒ එක එක ආයතන එක එක විදිහට ක්‍රියා කරන්න පෙළඹිලා තියෙනවා. ඒ හරහා සිද්ධ වෙන දේ තමයි අපි BBC වාර්තාවල දැක්කා.
වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතාම වෙහෙසකට පත් වෙලා තිනවා. ඔවුන් දැන් ඔවුන්ගේ උපරිම තලයට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් මේ ප්‍රති ඔවුනුත් මනුෂ්‍යයන්නේ. මේ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය එක දිගට වැල නොකඩි රෝගීන් පැමිණීම, මේ රෝගීන් සියලුම දෙනා අසාධ්‍ය රෝගීන් වීම, ඒ අය ඉතාම දැඩි ලෙස හුස්ම ගැනීම අපහසුතාවලින් පෙළීම, ඊළඟට ඔවුන් කලමනාකරණය කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිවීම, ICU එහෙමත් නැත්නම් දැඩි සත්කාර පහසුකම් නොමැතිවීම, ඔක්සිජන් නොමැතිවීම, මේවා කාරණා සියල්ල කළමනාකරණය කරගන්න වෙලා තියෙන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලවලටම තමයි. ඉතින් ඒ නිසා එතනත් බරපතල ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා. මොකද ඔවුන් වෛද්‍ය කාර්ය මණ්ඩල උපරිම තලයෙන් ක්‍රියාත්මක වීම කියන කාරණේ. එතකොට දැන් ඒ අනුව අපිට පේන්න තියෙනවා එතනත් යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා. මේ වෛද්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කළ මේක ඉදිරියට ගෙන යාමේ යාන්ත්‍රණයේ ප්‍රධාන ගැටලුවක් තියෙන බව. ඊළඟ කාරණය තමයි හුඟක්ම කතා බහට ලක් වෙන, අපි මේ ගැන කතා කරලා තිනවා, ඒ ගැන ඊයේ ඉඳලා අපි සිවුදෙස් තුලින් කිහිප වතාවක් මේ ගැන සඳහන් කළා. නමුත් විදේශ මාධ්‍ය මුල් වතාවට ගත වූ දින දෙක තුළ මේ ගැන ගොඩක් විවෘතව කතා කරන්න පටන් ගත්තා. ඉන්දියාවෙන් මේ ලැබෙන වාර්තා හරිද? අන්නේ ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. ඇත්තටම මේ ලැබෙන දැන් අපි ගත්තොත් දෛනිකව මේ 8 වෙනි දිනටත් කොරෝනා සත්‍යයන් සංඛ්‍යාව 3 ලක්ෂය ඉක්මවා ගියා. මරණ සංඛ්‍යාව 2000කට වැඩි මට්ටමක තිනවා. නමුත් ඇත්තටම මේ දැන් මරණ සංඛ්‍යාව රට පුරාම 2000ක් නම් ඇයි මේ තියෙන සියලුම මේ රතගාල්, නවදිල්ලි, මුම්බයි වගේ නගර රතගාල්, එතකොට අතහැරලා දාපු කර්මාන්තශාලා මේවා වල මේ මරණ ආදාහනය කිරීම සඳහා ස්ථාන, අලුත් ක්‍රිමටෝරියම්ස් එහෙමත් නැත්නම් අලුත් ආදාහනාගාර නිර්මාණය කරන්නේ. ඒ ගැනත් බරපතල ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් රට පුරාම අපි ගත්ත ඉන්දියාවේ මහා විශාල රාජ්‍ය, දැවැන්ත රාජ්‍ය, එතකොට දැන් රට පුරාම එවැනි මරණ සංඛ්‍යාවක් පමණක් වාර්තා වෙනවා නම් ඇයි මෙතරම් විශාල සංඛ්‍යාවක් මේ ආදාහනාගාර නිර්මාණය කරන්නේ? ඒ වගේම දැනට තියෙන ආදාහනාගාර සහ භූමදාන ස්ථානවල මේ දිග සිය ගණන් දිගට මලමිනි පෝලිං ගොඩ ගැහිලා තියෙන්නේ. ඒ අනුව ඉතාම පැහැදිලිව සහ තිරසාර සාක්ෂි ලැබිලා තියෙනවා. නිලධාරීන් විසින් උවමනාවෙන් හෝ නොසැලකිල්ලෙන් මේ මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඩවුන් ප්ලේ, එහෙමත් නැත්නම් මේ පහතට ගෙනල්ලා පෙන්වන්න උත්සාහ කරනවා කියලා. ඒ නිසා ඇතැම් ප්‍රදේශවල වාර්තා වෙන මරණ මේ ප්‍රධාන සංඛ්‍යාලේඛනයට ඇතුළත් කරන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලිව ඇත. මේ ගැන ඊයේ BBC මාධ්‍ය වාර්තාවලක, ඉන්දිය මාධ්‍ය වාර්තා රැසක මේ ගැන කතා කරා. දැන් මේ තත්ත්වය ඇත්තටම මේ වාර්තා උනිසුනෙත්‍ර මේ වර්තමාන අර්බුදය මතුවීමටත් පෙර ආතුව. මොකද මේ මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවේ තියෙන නිරවද්‍ය භාවය ගැන මූලික ප්‍රශ්න කිරීමාව ඉන්දිය රජය තුළින්ම, රජයේ ආයතන තුළින්මයි. ඒ ගැනත් අපි මීට කලින් කතා කරා. ඇත්තටම යම් කිසි අනතුරු ඇඟවීමක් කළා තිබුණා එම ආයතන විසින්. මම හිතන්නේ වෙලාව ගැන අපිට අපි කෙටි විරාමයක් ලබා ගන්නවා වෙලාව දැනගැනීම සඳහා. Let to grow coffee pro satatin sitin nai satatin wedin nai from Nestle. අපි කතා කරමින් හිටියේ ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව. විශේෂයෙන්ම මේ කොයිතරම් වගකීම් විරහිතද කියනවා නම් මේ දවස්වල ප්‍රාන්ත මැතිවරණයකුත් පැවැත්වෙමින් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පවා යොමු වෙනවා. ඔව්, ඒකත් ඉතාම බරපතල විදිහට විවේචනයට ලක්වෙච්ච කාරණයක්. මොකද දැන් ලෝකයේ බොහෝ රටවල් මේ කොරෝනා අවදානම වැඩි වෙද්දි තමන්ගේ ජාතික මැතිවරණ පවා කල් දැපුවා. ශ්‍රී ලංකාව පවා, ඒ වගේම නවසීලන්තයේ, මේ වගේ රටවල් මේ රටවල් ගණනාවක් තමන්ගේ ජාතික මැතිවරණ කල් දාලා යම් කිසි ආකාරයක ආරක්ෂිත තැනකට ආවට පස්සේ තමයි මේ මැතිවරණ තියන්න පෙළඹුණේ. නමුත් ඉන්දියාව මේ ඉතාම බිහිසුණු තත්ත්වයක් තිබියදී පවා මේ බටහිර බෙංගාලයේ මැතිවරණයේ අවසන් අදියර පැවැත්වීම කියන කාරණය ගැන ලොකු විවේචන එල්ල වෙනවා. ඒ වගේම අපි මේ විරාමයට පෙර කතා කරමින් හිටපු කාරණය මේ සංඛ්‍යාලේඛන පිළිබඳව. දැන් මේ ඉන්දියාවේ ප්‍රධාන ජන හා සංඛ්‍යාලේඛන ආයතනය තමයි මුලින්ම පෙන්වා දුන්නේ. ඒ කියන්නේ පහුගිය ජනවාරි මාසේ වගේ තමයි, කියන්නේ කොරෝනා වෛරස් ආසාදන අඩු මට්ටමක පවතින අවස්ථාවේ තමයි මේ ආයතනය ප්‍රකාශ කළේ. ඉන්දියාවේ
ඒ වෙනකොට වාර්තා වෙලා තිබිච්ච රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවේ බරපතල අඩුපාඩුකම් තියෙනවා. ඔවුන්ගේ යම් කිසි තක්සේරුවක් තියෙනවා. ඒ කියන්නේ පහුගිය ජනවාරි පෙබරවාරි කාලේ වාර්තා වෙලා තිබිච්ච සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් ඉන්දියාවේ සැබෑ රෝගීන් සංඛ්‍යාව ඒ වාර්තා වෙලා තිබිච්ච සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ විය හැකියි කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් කෝටි 1කට වැඩි නම් වැඩිය සඳහන් වෙලා තිබුණේ. එතකොට කෝටි 3කට වැඩි කියන එක තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. මරණ සංඛ්‍යාවත් ඒ ආකාරයෙන්ම විය හැකියි කියලා ඒ රාජ්‍ය ආයතනයක් විසින් පෙන්වා දීලා තිබුණා. මොකද මේ සංඛ්‍යා ලේඛන ගතවීමේ ක්‍රියාවලිය දිහා බැලලා. එතකොට දැන් මේ එක අපිට ඍජුවම චෝදනා කරන්න බෑ ඌමනාවෙන් කරනවද කියලා. එහෙම නැත්නම් මේ යම් කිසි ආකාරයක අපි දන්නවා ඉන්දියාවේ තියෙන විවිධ ගැටලු අඩුපාඩු ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. අපි මේ දකුණු ආසියානු රටවලට පොදුයි මේ විශේෂ නිලධාරී තන්ත්‍රය ඇතැම් පාර්ශ්වයන් ක්‍රියාත්මක වෙද්දී ඒ වගේම ඔවුන්ගේ කටයුතු රෙඩ් ටේප්ස් කියලා කියනවා. මේ පරිපාලන මේ වශයෙන් තියෙන විවිධ බාධක මේ වගේ දේවල් එක්ක බැලුවහම ක්‍රියාත්මක වීමේදී තියෙන බරපතල ගැටලු සාගත තත්ත්වයන් අපි දකිනවා. ඉතින් එවැනි ක්‍රියාවක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් උමනාවෙන් මේ සැඟවීමට උත්සාහ කරාද කියන කාරණයට තාම උත්තරයක් නැහැ. ඉතින් මේ සියල්ලෙහිම ප්‍රතිඵලය අපි දකින විදිහට ඉන්දියාව ඉතාම නරක තැනකට ඉන්දියාව කියන්නේ මේ කලාපයේ ප්‍රධාන බලවත් රාජ්‍ය ඒ වගේම ආර්ථික වශයෙන් ලෝකයේ G20 කණ්ඩායම ප්‍රධාන රටවල් 20 අතරට පැමිණෙන රාජ්‍යයක්. ඉතින් මේ අනුව බැලුවහම ඉන්දියාව ඉතාම බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙන අන්තර්ජාතික වශයෙන් ඔවුන්ගේ ප්‍රතිරූපය ගරා වැටෙමින් පවතිනවා. ඒ වගේම රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථිකය අඩාල වෙලා තියෙනවා. ජනතාව මේ වෙනකොට උත්සාහ ගන්නේ කොහොම හරි ඔක්සිජන් හොයාගෙන ජීවත් වෙන්න. එවන් තත්වයකට නව දිල්ලි අගනුවර සහ වෙළඳ කේන්ද්‍රය වෙන මුම්බායි වගේ නගරවල ජනතාව පත් වෙලා තිබෙනවා. ඉතින් මේ අර්බුදයෙන් ඉන්දියාව ගොඩේම සඳහා ඉතාම විධිමත් සහ කණ්ඩම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න මෝදි රජයට අවශ්‍ය වෙනවා. මොකද කොරෝනා වෛරස් තර්ජනය හමුවේ ඔවුන් මේ දක්වා ගත්ත ක්‍රියාමාර්ග ඉතාම බරපතල විදිහට අසාර්ථක මුහුණුවරක් පෙන්නුම් කරන නිසා. සංඛ්‍යාලේඛන හරි හෝ වැරදි මේ වෙනකොට බ්‍රසීලයේත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවමින් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම රජය දැඩි විවේචන මැද දැඩි සටනක යෙදෙනවා බ්‍රසීලයේත් කොරෝනා තත්ත්වය පාලනය කිරීමට. දැන් බ්‍රසීලයේ තමේ වාර්තාවල දැක්වෙන ආකාරයට පහුගිය පැය 24 තුළ මරණ සංඛ්‍යාව 3000කට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් බ්‍රසීලයේ තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම බ්‍රසීලයේත් මේ වාර්තාගත වීම හරිද කියන කාරණය. දැන් මොකද එතන ප්‍රධාන වශයෙන්ම බ්‍රසීලයේ තියෙන අපි මේ කොරෝනා වෛරස් ආසාදන සහ මේ කොරෝනා වසංගතය ගත්තාම අපි ලෝකයේ හුඟක් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නේ මීට නිසි ආකාරයෙන් මුහුණ දීමට සැලසුම් ගත නොවිච්ච රාජ්‍යයන්. ඒ වගේම දේශපාලනික වශයෙන් විවිධාකාර වූ න්‍යායපත්‍ර සහ මේ මතවාදයන් තිබිච්ච රාජ්‍යයන්. උදාහරණයක් විදිහට ගමු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඉතාම දැඩි ලෙස විවේචනයට ලක්වනවා. ඇමරිකාව ලෝකයේ ප්‍රධානතම කොරෝනා ආසාදිත රාජ්‍ය බවට මේ කළු නමක් දිනා ගැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඇමරිකාව කොරෝනාවට තල්ලු කරේ ට්‍රම්ප් පාලනයේ තිබිච්ච අවිධිමත් භාවය කියන එකට චෝදනා එල්ල වෙනවා. ඉතින් ජනාධිපතිවරණයේදීත් ඒ සම්බන්ධයෙන් ලොකු වාද විවාද ඇති වුණා. ඊළඟට ගත්තහම බ්‍රසීලයේ තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි. ඒ කියන්නේ බ්‍රසීලයේ තුලත් පැහැදිලි දැක්මක් නැහැ මේ කොරෝනා ව්‍යාප්තියට මුහුණ දීම සඳහා. මොකද ජාර් බොල්සනාරෝ කියන අන්ත දක්ෂිණාංශික පාලකයා ඔහු සහ ප්‍රාන්ත බලධාරීන් අතර ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් අතර නිරන්තර ගැටුමක් පවතිනවා. බොල්සනාරෝගේ අරමුණ වෙලා තියෙනවා ඔහුගේ තියෙන ඉතාම දැඩි අර අන්තවාදී දක්ෂිණාංශික න්‍යාය පත්‍ර තියෙන එකක් තමයි ඔය ඇමසන් වනාන්තරය සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය. ඊට අමතරව මේ කොරෝනා සම්බන්ධයෙන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරයට වඩා එහා ගියපු ස්ථාවරයක් තමයි ජාර් බොල්සනාරෝ දරන්නේ. ඔහු නිරන්තරයෙන් මේ කොරෝනා කියන එය තර්ජනයක් නෙමෙයි, එය බ්‍රසීලයට කිසිදු බලපෑමක් නැහැ කියන ස්ථාවරයේ ඉන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ඇති වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වය උඩ බ්‍රසීලයේ කොරෝනා ප්‍රතිචාරය අපි ගත්තොත්
වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඒතොර ඒ අනුව තමයි බ්‍රසීලයේ අද අපි දකින ආකාරයට ඉතාම නරක තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා බ්‍රසීලය කියන්නේ ලතින් ඇමරිකානු කලාපයේ ප්‍රධානතම රාජ්‍ය, විශාලතම රාජ්‍ය. නමුත් බ්‍රසීලයේ තියෙන ප්‍රධානම අභියෝග තමයි අන්ත දිලිඳුකම. අපි කතෝ රියෝ වගේ නගර ගත්තාම ලෝකයේ විශාලතම පැල්පත් සංකීර්ණ, දැන් ඔය ඉන්දියාවේ ධාරවී වගේ තමයි ඔය බ්‍රසීලයේ රියෝ නගරයේ ව්‍යායට තියෙන මේ කිලෝමීටර් ගණනාවක් දුරට තියෙන ඉමක් උණක් පේන්නේ නැති පැල්පත් නිවාස මුදුක්කු සංකීර්ණ. ඉතින් ඒ අනුව ගත්තාම ඉතාම දරුණු ලෙස ඒ වගේම අපරාධ රැල්ලක් පවතිනවා බ්‍රසීලයේ. මොකද අර අපි කතා කරපු ඒ පරිසරයත් එක්ක විශාල පිරිසක් වහමකට වැටලා තියෙනවා. වීදි දරුවන්ගේ ප්‍රශ්නේ ඉතාම උග්‍රයි බ්‍රසීලයේ. හවුහරණක් නැති අය, ඉතින් ඔවුන් ඇත්තටම මේ මද්‍රව්‍ය කල් ඊළඟ උවදුර තමයි බ්‍රසීලයේ වෙලාගෙන තියෙන මද්‍රව්‍ය උවදුර. ලතින් ඇමරිකානු කලාපයේ තියෙන පොදු උවදුර මද්‍රව්‍ය උවදුර. ඉතින් බ්‍රසීලයටත් මේක පොදුයි. බ්‍රසීලයක් මේ මද්‍රව්‍ය කල්ලිවල බලපෑමට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ගත්තාම මේ කොක්ටේල් එකක් විදිහට ගත්තාම මේ සියලුම සාධක තියෙන නරක පැත්තට, මේ නරක පැත්තට තියෙන සාධක දිහා බැලුවහම මේ බ්‍රසීලය මේ සමස්ත කාලවකවානු පුරා මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවෙච්ච සමස්ත කාලවකවානු පුරාම බැලුවත් බ්‍රසීලය හිටිය හොඳ තැනක නෙමෙයි. දැන් ඇතැම් රටවල් අපි ගත ඉන්දියාවේම යම් ආකාරයකින් අපි කතා කරා මේ වසර මුල වෙනකොට රෝගය පාලනය කර ගැනීමක් පෙන්නුම් කරා. නමුත් බ්‍රසීලයේ එහෙම තත්ත්වයක් නැහැ. බ්‍රසීලයේ බොහෝ දුරට අඩුවැඩවීම් පෙන්නුම් කළත් ඒවා ඉතා ඉක්මනින් අර නරක පැත්තට හැරෙන ලකුණු පෙන්නුම් කිරීමක් අපි දැක්කා. ඉතින් කොහොම වුණත් මේ බ්‍රසීලයේ එන්නත් කරන වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ඔවුන් ලබා දෙන්නේ මූලික වශයෙන් චීනය සමග ඇති කරගත්තු ගිවිසුම් අනුව සයිනෝෆාම් එන්නත ජනගහණයෙන් 13%ක් මේ වෙනකොට පළවෙනි ඩෝස් එකේ මත්තම් පළවෙනි මේ මාත්‍රාව ලබාගෙන තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් බ්‍රසීලයේ තියෙන මේ අවස්ථාවේ තියෙන එකම පිහිට තමයි නිසි පරිදි එන්නත් කරන්නේ ක්‍රියාත්මක කිරීම සහ රෝගයට මුහුණ දෙන්න තියෙන යාන්ත්‍රණය විධිමත් කිරීම. එහෙම නොවුනොත් බ්‍රසීලයේ ඉතාම තවත් බරපතල ඛේදනීය තැනකට පත් වෙනවා. මොකද අපි ගත්තොත් ඉන්දියාව වගේ මේ බ්‍රසීලයේ මේ ව්‍යසනයට මුහුණ පාන්නේ අන්ත දිලිඳු ජනතාව. කිසිදු හවුහරණක් නැති, ඉන්න හිටින්න තැනක් නැති මහමග ජීවත් වෙන ජනතාව තමයි මේ කොරෝනාවේ ගොදුරු බවට බ්‍රසීලයේ පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා එම ජනතාව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලත් ඉතාම වැදගත් වෙනවා බ්‍රසීලයට මේ කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේදී. කොරෝනා සම්බන්ධයෙන් ප්‍රධාන රටවල තත්ත්වය එසේ වෙනකොට කියුබාව යම් ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. COVID-19 එන්නත් කීපයක් මොවුන් නිෂ්පාදනය කරලා තිබෙනවා දේශීයව මේ වෛරසයට එරෙහිව. ඉතින් දැන් තුන්වන අධියරය තමයි මේ වෛරස් පවතින්නේ. අවසන් අධියරයන්හි සාර්ථකත්වයක් දකින්නට පුළුවන්. ඔව්, මේ පරීක්ෂණ තුන්වෙනි අධියරයට එළඹෙද්දී සුනේත්‍ර අපි දකිනවා කියුබාව වගේ රටක්. අපි ගත කියුබාව කියන්නේ ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ වගේම දැඩි අභියෝග මැද්දේ තියෙන රටක්. කියුබාවට ඔලු උස්සන්න නැති වෙන විදිහට ඇමරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක පනවලා තියෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තිබියදී කියුබාව අර අතිශය දියුණු රටවල් හා සමතැනකට එමින් විවිධාකාරයේ වෛද්‍ය සහ විද්‍යාත්මක ජයග්‍රහණයන් ලබන රාජ්‍යයක්. දැන් කියුබාව අපි රටක් විදිහට ගත්තොත් ඉතාම සැලසුම් සහගතව මේ වෙනකොට කොරෝනාව පාලනය කරලා තියෙනවා. කියුබාවෙන් කලින් වාර්තා වෙච්ච ආකාරයේ අවධානමක් දකින්න ලැබෙන්නේ නැහැ මේ වෙනකොට කොරෝනා ව්‍යාප්ති සම්බන්ධයෙන්. ඊට අමතරව කියුබාවට තියෙන ගැටලුව තමයි ඇමරිකානු සම්බාධක යටතේ මේ එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය පවා එතරම් හොඳින් කරගෙන යන්නට තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි කියුබාව පෙළඹුණේ ඔවුන් සතුව තියෙන ලොකුම සම්පත, කියන්නේ ඉහළ විද්‍යාත්මක පසුබිමක් සහිත රට වෛද්‍ය ක්ෂේත්‍රය යොදාගත්තා මේ කොරෝනා එන්නත් නිෂ්පාදනය සඳහා. ඔවුන් මුලින් එන්නත් වර්ග 5ක් පමණ ප්‍රකාශයට පත් කරත් අවසානයේදී සාර්ථක එන්නත් 2ක් මේ වෙනකොට හඳුන්වලා දීලා තිබෙනවා. එකක් තමයි සෝබේනා 2 කියන එන්නත, අනිත් එක ඇබ්ඩාලා කියන එන්නත. මේ එන්නත් 2ම මේ වෙනකොට තුන්වෙනි අධිරේ පරීක්ෂණ සඳහා යොමු කරලා ඉවරයි. එතකොට මේ
වෛද්‍යවරු සඳහන් කරනවා මේ තුන්වෙනි අධ්‍යයනයේ පරීක්ෂණ වාර්තා එළි දැක්වුවාට පස්සේ ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ තුලින් කියුබානු එන්නත් දෙකම ජනතාවට ලබා දීමට පියවර ගන්නවා කියන කාරණේ කියුබානු රජය සඳහන් කරනවා. ඒ වගේම ඔවුන් පෙන්වා දෙනවා පළමුවෙනි සහ දෙවැනි අධිරේ අත්හදා බැලීම් වලදී මේ එන්නත් දෙකම, ඒ කියන්නේ ඔවුන් නිෂ්පාදනය කළ දේශීය නිෂ්පාදනය කරන සොබේනා 2 සහ ඇඩේලා කියන එන්නත් දෙකේ අබ්ඩේලා කියන එන්නත් දෙකම මේ වෙනකොට කිසිදු කියන්නේ අහිතකර ප්‍රතිඵලයක් පෙන්වුම් කළ නැහැ කියලා පළමු සහ දෙවැනි අධිරේ පරීක්ෂණවලදී. එතකොට කියුබාවේ ජනගහනය ගත්තාම මිලියන 11කට වැඩි. එතකොට මේ මිලියන 11කට අධික ජනතාවට එන්නත් කර ලබා දීමට අමතරව කියුබාව බලාපොරොත්තු වෙනවා දකුණු දකුණු සහයෝගිතාව. කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාව වර්ධනය කර ගනිමින් කියුබාව නිෂ්පාදනය කරන අමතරයෙන්වත් ඒ යාබද සහාය අවශ්‍ය රාජ්‍යයන් ලබා දීම. දැන් ඒ වගේ අර්බුදයකින් රටක් තමයි වෙනිසියුලාව. වෙනිසියුලාව මේ වෙනකොට කියුබාව සමග ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. ඒ තුන්වෙනි අධිරේ අත්හදා බැලීම් නිමව වහාම වෙනිසියුලාවට මේ කියුබානු වෙන්නත් ලබා ගැනීම සඳහා. ඉතින් අපි ගත්තොත් දියුණු වෙන රටක් විදිහට කියුබාව මේ අනුගමනය කරපු සාර්ථකත්වය, ඒ සාර්ථක ක්‍රියාමාර්ග ඉතාම ප්‍රශංසනීය තැනක් තියෙනවා. ඔවුන් මේක කරන්නේ ලේසි පහසු වෙන්නේ ඔවුන්ට පරීක්ෂණ කරන්න ඒ ද්‍රව්‍ය ලබා ගැනීම ලොකු ගැටලු තියෙනවා. මොකද අපි ගත්තොත් ඇමරිකානු සම්බාධක දැන් පහුගිය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉවත් වීමට පෙර ආතෝ කියුබාවට පනවපු සම්බාධක නිසා කියුබාවේ සෑම ක්ෂේත්‍රයක්ම ඉතාම බරපතල හානියකට පත් වෙලා තිබෙනවා. දැන් ඔය එන්නත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ අමුද්‍රව්‍ය පවා ලබා ගැනීමේ ලොකු ගැටලු පවතිනවා. මොකද ඒවා සැපයුම් කරන්න කියුබාවට සැපයුම් කරන්න සමාගම් වලට හැකියාවක් නැහැ. ඇමරිකාව එම සමාගම් වලට එරෙහිව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් යටතේ තිබෙනි තාම දැඩි දුෂ්කරතා යටතේ කියුබාව මේ ලබාගත් සාර්ථකත්වය ප්‍රශංසනීය පියවරක් විදිහට තමයි සලකනු ලබන්නේ. මෙවැනි තත්ත්වයක් යටතේ රජයකට සෞඛ්‍ය අංශවලට කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ජනතාව ඊට පූර්ණ විනයගරුකව විනයකින් යුක්තව මුහුණ දිය යුතුයි. එවිට තමයි සාර්ථකත්වය අත්පත් කරගන්නට පුළුවන් වෙන්නේ. ඔබට දකින්නට පුළුවන් ඇමරිකාව වගේ ප්‍රධාන රටවල් වගේම ආසියාවේ ඉන්දියාව වගේ ප්‍රබල රටවලුත් අද ඇති වී තිබෙන තත්ත්වය. ඉතින් එයින් මිදීමට කොයිතරම් අපි පරිස්සම් විය යුතුද කියන කාරණය ඔබත් අපත් අපි සියලු දෙනා සිහියේ තබා ගනිමු. විනය ගැන කතා කරාම අපිට හොඳටම කතා කරන්න පුළුවන් වෙන්නේ නවසීලන්තය. ඔවුන් ඉතාම දක්ෂ විදිහට මේ ජනතාවත් රජයත් එකතු වෙලා ජනතාව විශේෂයෙන්ම ඒ නීති විදිහට අනුගමනය කරමින් කොරෝනාව පරාජය කරපු රාජ්‍යයක් විදිහට අද සාර්ථක තැනක ඉන්නවා. ඔව්, මේ හැමදාම මාධ්‍යෙන් දකින්න පුළුවන් ආදර්ශයක් ගන්නට පුළුවන්. එහෙමනම් අදට සිවුදෙස සමාප්ත කරනවා. ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් තොටංගොට තමයි අද දවසේදී මේ තොරතුරු සවිස්තරාත්මක ඔබ වෙත ගෙනාවි. ස්තුති එකතු වීම සම්බන්ධයෙන් අපි සමුගන්නවා යහපත් අවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. ආයිබෝවන්.